ට දැනුවත් කිරීමක් වසයෙන් අපි මේ සල්පිල පැත්වීමේ අරමුණ සහ මේ මන්ත්‍රීතුමල්ලාව මෙතැන්ට කැඳවා ගැනීම සම්බන්ධුවත් මං දීර්ඝ කතාවක් කරන්න සුුවෙන් විස්තර කරන්න. අප සමිතිය 2006 වර්ෂයේදී ගම්වාසීන් 40ක් වගේ පමණ ප්‍රමාණයක් සම්බන්ධ වෙලා සනීජෝත් ඇන්ටනි අපේ හිටපු මන්ත්‍රීතුමා සභාපති වශයෙන් පත්වෙලා මම ලේකම් වශයෙන් පත්වෙලා නිවුටන් කරුණායක මහතා බාණ්ඩාකාර වශයෙන් පත්වෙලා අපි ගම්වලින් රුපියල් 10,000 හිතුවත් අයගෙන් එකතු කරලා තමයි මේ සමිතිය පටන් ගත්තේ මුලින්. ඉදා ඉඳලා මේ එක්සත් ජාතික පක්ෂ දේශපාලඥයන්ගෙන් අපි යම් යම් වතාවල්වල මේකට අත්‍යවශ්‍ය කරන බාණ්ඩ පුටු හඩ් ඒ වගේ දේවල් ලබා ගත්තා. ඒ වෙනුවෙන් කෘතඥ පල කිරීම සඳහා එඩ්ඩක් ගුණසේකර මැතිතුමාටත් කාවින්ද මැතිතුමාටත් අපේ ගමේ මන්ත්‍රී තුමක්කොඩ අලුත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අජිත් ප්‍රියදර්ශන මහතාත් අපිට උදව් උපකාර කරලා තියෙනවා. එතුමාටත් ආරාධනා කර සිටියා. තවමත් පැමිණලා නැහැ දෙපළ. ඒගොල්ලන්ට උපහාර කිල්ල උත්සවයකුත් පවත්වනවා. ඒ සම්බන්ධවයි අපි මේ සල්පිත පවත්වන්න හේතුවනේ මම මේ ළඟදී මගේ බාප්පා අන්සා වෙලා කොන්දගම්මුල්ලේ ගමේ මළගෙදරට දවස් හතක් සහභාගී වෙලා හිටියා. ඒ සහභාගීත්ව වෙලාවේ ඒ සමිතියක් තියෙනවා සමාජිකය 17 දෙනෙක්. සමාජිකය 17 දෙනාගේ සමිතියේ ඒගොල්ලෝ දවස් 3-3ක් මළගෙදරට උදේ දවල් රාත්‍රි ආහාර සැපයවීම හඩ් පුටු බැනර් කටවුට් කොඩි අනම් මනම් අවශ්‍ය කරන සෑම දෙයක්ම ඒගොල්ලෝ විසින් සපයනවා. මරණය වෙච්ච සමාජිකය ගෙදරට රුපියල් 75,000 මුදලකුත් පිරිනමනවා. ඉතින් ඒ අතින් බලනකොට අපි ගොඩාක් බිංදුවේ ඉන්නේ. මොකද අපේ සමාජිකයෝ 200ක්නේ. අද සමාජිකයෝ 75 80ක් විතර පමණක්නේ ඉන්නේ. ඉතින් ඒවා දැනුවත් කිරීමත් මේ ඒගොල්ලෝ තමයි මේ සල්පිල කිව්වේ මේ අපිට මුදල් හොයා ගැනීම. මේ සල්පිලක් අපි පළතුරු වට්ටියක් තියලා තියෙනවා. වෙන්දේසියේ සල්පිල් භාණ්ඩ සමාජිකයන්කින් ගෙනල්ලා තියෙනවා. ඒ සුබ මොහොතට මේ පොල්තෙල් පාන දෙල්ලීමේ වැඩ කටයුතු ඒ සියල්ල කරන්න තමයි මේ ආරාධනාව කරේ. ඉතින් ඕගොල්ලන්ගේ තව ටිකක් කියනකොට මේ දේශපාලනයේදී අපි පක්ෂභේද තියාගන්න හොඳ නැහැ. අපි පුද්ගල දේශපාලනයක් කරන්න ඕන. අද ඉඳන් හොඳට මතක තියාගන්න පුද්ගල දේශපාලනය තමයි අපි මේ කරන්න ඕන ගමේ. ඒ කියන්නේ අපි තෝරගන්න ඕන අපිට වැඩ කරගන්න අපේ ගමේ අපිට කවුද ඉන්නේ, කවුද කරලා ඉන්නේ, කවුද යන්නේ ඉන්නේ, කවුද මේ අපේ සමීපව ඉන්නේ කියන එක. ඒ නිසා දේශපාලනය කරනකොට අපි පුද්ගල දේශපාලනයක් හඳුනා ගන්න විදිහ සිද්ධ වෙනවා මින් ඉදිරියට. ආන්ගේ දැනුවත් කිරීමත් එක්ක ඔබතුමාලා කටයුතු කරනවෙන් මම ඉල්ලා සිටිනෙන් මාගේ වචන ස්වල්පය නවත්තනවා. ඔබ සමට ස්තුතියි.